පසුගිය දවස්වල මද්දකට හුවෙලා කළු කොටියෙකුමියයාම ලංකාවිම ප්‍රශ්නයක් වුණා ඒ ප්‍රශ්නය කොච්චර දුරදිග ගෙයාද කියනවා නම් කොටයාගේ මරණය ගැන මේ වෙනකොට නොඩුවකුත් තියෙනවා. ඒ වගේ දුර්ලබ සතෙක් ලංකාවිට අහිමිවීම පිරිමහගන්න පුළුවන් පාඩුවක් නෙමෙ. ඒ කලු කොටියෙක් ලංකාවේ හිටිය කියලා සාක්ෂිපෙන්වන්න හොළම කෞතකාගාරයේ පාලකයෝ මේ දවස්සුල සැලුසුම් සකස් කරමින් ඉන්නවා. ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ. ශිල්පි ක්‍රම මගින් කොටියාව සංක්‍රක්ෂණය කරන්න තේරෙන විදියට කියනවන ඔවුන් මේ හදන්නේ කොටියයාට පුළුන් පුරවන්න මේක කලු කොටියාට පනදීමක් කියන්න බැහැ ඒත් මේ වැඩෙන් කළුකොටයාගේ මතකය අපි අතර අවුරුදු සියගානකනත් තියාගන්න පුළුවන් කොහොම වනතින් කලළු කොටියා වෙනුවෙන් තියෙන නඩුව ඉවරඋනාම තමයි කෞතුගගාරයට මේ වැඩේ කරන්න අවසර ලැබෙන්නේ මේට කලිනුත් ලංකාවෙන් කළුකොටිය කම්බ වෙලා තිබුණා ඒ කොටියයාගේ සිරුරත් පුළුන්පුරවලා මේ වෙනකොට ගිරිතලේ වනජීවී සංග්‍රක්ෂණ කෞතුකාගාරයේ තියෙනවා පුළුන් පුරවනවා කිව්වට මේක හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි මේ වැඩේද මුලින්ම සතාගේ මින්ම ගන්නවා ඊට පස්සේ සතාගේ ඇඩසකිලි සහ හම වෙනම ගන්නවා. විශාල වැඩ කොටසකින් පස්සේ අන්තිමට තමයි මිනුම්මනුව සතාගේ අස්ති කොටස් එකතු කරන්නේ ඉඩ පස්සේ පුළුන් පුරවනවා ම මතිදිවෙන නිසා මුලින් ගත්තම මෙින්මට වඩා තරමක් කොඩාවට තමයි සතාගේ අවසන් නිමවුම සිදුවෙන්නේ. කළු කොටියාට පුළුන් පිරවීම සඳහායන කාලය තවම හරියට තීරණය කරලා නැහැ. ඒත්න් මල්ලන් ගොඩ රාජ ඇතගේ අස්තියනරුව හදන්න විතරක් අවුරුද්ධක විතර කාලයක් ගිහින්තියෙනවා. ඊට පස්සේ ඇතාගේ ඉතිරි වැඩවලට තවත් අවුරුදු එක හමාරක් විත්තර ගිහින්තියෙනවා. ඒ නිසා කළු කොටියාගේ පුළුන් පපුරුවන වැඩේටත් අඩුම වසරක කාලයක්වත් යයි කියලා තමයි අනුමාන කරන්නේ. මෙහෙම පුළුන් පුරුවන හැම සතෙක්්ගෙම අනුරූ සකස් කරන්නේ ඒ සතා පරිසරයේ ඉන්න විදිහටමයි. තවත් වැඩි කාලයක් යන්න කලින් පුළුන් පුරුවපු අපේ කළුගොටියාවත් ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේ දහස් ගානක් සත්තු අතර දැක ගන්න පුළුවන්. අප චනලය සබස්ක්‍රයිබ් කිරීමෙන් ඉදිරියටත් වැනි තොතුරු දැනගැනීමේ අවස්ථාව ඔබට උදාවනු ඇත.